अपामन गुण नैन बुदु प्रिय नाम दिमि पलमु अवसर गिन इन्ने। अपामन गुण नैन सदा हम वांदी नेमि देवानु अवसर अर गन्ने। अपामन महासांग पेलवित वांदी नेमि देवानु अवसर अर गन्ने। अपामन गुण नैन तेरुवान वांदी नेमि मिले तिनी अवसर गिन इन्ने। अपामन दम नुवन समवेत लबीवा। अपामन दम नुवन दम पद अरीवा। अपामन दम लबन नन बल लबीवा। अपामन दम बलिन निवन में लबीवा। अति पूज्य महासंघ रत्न अवतराई श्रद्धा बुद्धि संपन्न पिन्नतुनि पिन्वतियनि अद मे मंगल वेरसटहन वशयेन अपि आरंभ करन्न बलापोरोत्तु वन मे उतुम वेरसटहनिन अपि बलापोरोत्तु वन्ने अपि बोहो कालयक पटंगिन मे धर्मये पिलिबंदव नोयेक आकार कथावेन क्रियावेन अपे कटयुतु करगेन आवा बौद्ध बैतिमतुन हटियेत। नमुत मेतेक काल गिनापु मे कथावै क्रियावै देखेन एहाट अर्थवत्व हितुवद अर्थवत्वये करुणु अपि होदिन तेरुन अरगेन एबंदुवन्ना वू आर्य मार्गयक् नैन्नम् मे शासन मार्गये तुल बौद्धयन् हटियेत अपि गत कले कियन कारणे होदट विमर्शनात्मकव अद पटन तेरुन गन्ट मे सम पिन्नतुन्टम अवस्थावक् लबेनवै कियला मम हितेनवा। देन् अपि कल्पना करला बलमु बौद्धयन् हटियेत साधुकार दीमेन आरंभ कर मूलिक अवस्थाव अपिट लबुन आकारिन पोडि दरुवेक् अत दरुवेक् अपि अतिन अरगिन नैन अपे अम्मा तात्ता ए विदिहट दरुवेक् अतिन अरगिन मोकक्द कियन्नी पुता साधु कियन्न दुव साधु कियन्न कियला अद्देक ओसवला अद्देक लंकरला कियला पुंचि दरुवट पुंचि दुवट पुताट मेन्न मे विदिहट आरंभक अवस्थावे साधुकारया कियोन ईट पस्से साधुकारे एतनिन नवतिन्ने नै ए पुंचि दरुवा साधुकारयेन आरंभ करपु ए बौद्धुनु वैड पिलिवेल क्रमक्रमेन वयसट यनकम्मत् साधुकारी दीम सुरुद्धा करेन करगेन आवा। एनिसा अपे बौद्धयेनगे मूलिक अवस्थाव साधुकारयेन आरंभ वेनवा। इतिन मे साधुकारयक् देनकोट कोहोमद ए करन्नी साधु 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 कियला समहर अय तुन वतावक् साधुकारयक् देनवा। अपे पैरणी बौद्धयो बोहो कोट दकिन लबेन देयक् साधु 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 कियला पशुवट साधु कियला अदा तव हतरवेनी वतावटक् साधुकारयक् देनवा। කවුරු හරි අපෙන් ඇහුවොත් ඇයි ඔයාලව සාදු සාදු කියන හඬක් නගන්නේ? ඒක කොහොමද වන්දනාවක් වෙන්නේ? මෙහෙම ඇහුවොත් අපි මොකද දෙන පිළිතුර? අපි සාදු කියන්නේ අපේ වඳින හැටි කිව්වට හරියන්නේ නැහැ. බුදුනුවන් හැටියට ඥානවන්තව අපි කරන වැඩක් ඇත්නම් කියන කතාවක් ඇත්නම් මෙහෙම කියන්නේ මෙන්න මේ හේතුවටයි. මෙහෙම කරන්නේ මෙන්න මේ හේතුවටයි කියලා. අපි ඒ කාර්යයේ මුදින්ම දැනගෙන තියෙනවා. එතකොට තමයි අපි ඥාන සම්පවිත වෙන්නේ ඥානී නිවිතවේ කටයුතු කළා වෙන්නේ. නම් බුදුනුවන් හැටියට ආර්ය මාර්ගය ප්‍රගුණ කරගන්නකොට බුද්ධියෙන් යුත් වෙලා නැත්නම් බුදුනු කියන වචනේ කියනකොටම බුද්ධිවන්තව කටයුතු කරන්නන් කියනා වූ අර්ථයක තියෙනවා. නම් බුද්ධිමත්ව කටයුතු කරන කෙනෙක් නැත්නම් බුද්ධිවන්තව කටයුතු කරන කෙනෙක් යම් වචනයක් කියවන සාදු කියලා කිව්වා හරි යම් කිසි වචනයක් කියනකොට ඇයි ඔය වචනේ භාවිතා කරන්නේ? ඕකෙන් කුමක්ද අදහස් කළේ? කොමන යථාර්ථයක්ද ඔකෙන් පෙන්වුම් කරන්නේ කියන එක කියන්න දක්ෂ වෙන්න ඕනේ. එහෙම කිව්වොත් තමයි අපිට අපි කියන වචනේ හරි හරි තේරුම් අරගෙන කිව්වා වෙන්නේ අර්ථවත්ව වටහා ගත්තා වෙන්නේ. දැන් අපෙන් බැරි වෙලා හරි මේ කාලේ වෙනකොට ඇහුවොත් ඇයි ඔය සාධුකාරයක් දෙන්නේ? අර්ථේ මොකද්ද? ඇයි ඔය තුන් වතාවක් සාධුකාර දෙන්නේ? ඒකට හේතුව මොකද්ද?
ඔය හතර වතාවක් ඇදලා තව සාදුකාරය සමහර අය දෙන්නේ. ඇයි එහෙම කරන්නේ? ඇයි හත් අට වතාවක් කියේ ඉන්නේ නැතුව සාදුකාර හත අටක් කියන්නේ ඔය තුනකින් හතරකින් ඔය විදිහට ඉවර කරන්නේ. ඒතර ඇයි අද්දේක ඔය පපුවට යකින් දික් කරලා අල්ල ලං කරලා එකට එකතු කරලා පපුවට තියලා සාදුකාර දෙන්නේ? එහෙම නැත්නම් ඔය නලල් රද්දක තියලා ඔය විදිහට සාදුකාර දෙන ක්‍රියාවවත් දකින්නේ මොකද? සමහරවිට හිස් මුදුනේ රත තියලා නැත්නම් අද්දේක හිස් මුදුනේ තියාගෙන මේ විදිහට සාදුකාරයක් දෙන්නේ මොකද කියලා ඇහුවොත් ඒ ක්‍රියාව කරන්නේ ඒ විදිහට කරන්නේ මොන හේතුවක් නිසාද කියලා ඇහුවොත් අපි මොකද්ද කියන්නේ? එහෙනම් බොදුනුවන් හැටියට දැනගන්න ඉන්න ඕනේ මේ විදිහට හඳක් නගන්නේ මෙන්න මේ අදහස තියන්නයි. මෙන්න මේ අදහස පෙන්වුම් කරන්නයි මෙහෙම හඳක් නගන්නේ. මෙහෙම ක්‍රියාවක් කරන්නේ මෙන්න මේ කාරණේ පෙන්වුම් කරන්නයි මෙහෙම අර්ථවත් කාරණයක් ඇතිවයි. මෙන්න මේ විදිහට අපිට කියන්න පුළුවන්කමක් තියෙනවා නම් අපි ඥානවන්තව සාදුකාරය ගැන දැනගත්තා වෙනවා. මූලික වශයෙන් සැඟවුණු බුදුමග කලීවි දකී කියලා අපි ආරම්භ කරපු අවස්ථාවේදී මෙන්න මෙතනම පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. මේටි අර්ථය දන්නවනම් සැඟවිලා නැහැ. නමුත් මේ අර්ථය දන්නේ නැත්නම් පොඩ්ඩක් සැඟවිලා තියෙන බව මුල පටන් ගන්න සාදුකාරයෙම අහුවෙලා තියෙනවා. අපි පොඩ්ඩක් හිතලා බලමු. සැඟවිලා තිබුණද නැද්ද මේ හඳේ අර්ථය කියන්නේ? මේක අපිට හරි වැදගත් වෙනවා. දැන් අපි මේ කතාව විග්‍රහ කරනකොට තවත් වැදගත්ම කොටසක් පළමුව කියලා ඉඳිනවා. මොකද හේතුව මේ නිරුක්ති කියන වචනේ සම්බන්ධව. දැන් අපි නිරුක්ති කියන වචනේ ගන්නකොට අපේ භාෂා නිරුක්ති ක්‍රමයක් තියෙනවා. යම්කිසි භාෂාවක පද දෙදෙන හැටි, පද එකතු වෙන හැටි, අකුරු ලොප් වෙලා කියන වචනින් එක අකුරක් පූර්වස්තර ලෝප සංදිය, පරස්තර ලෝප සංදිය මේ ආදී වශයෙන් අපි එක එක ක්‍රම වලින් මේ වචන වලට පද එකතු වෙන හැටි, පද වැල් හැදෙන හැටි මෙහෙම තියෙනවා යම්කිසි ව්‍යාකරණ රීතියක්. මෙන්න මේ රීතියේ සීමාව ඉක්මවන්න පුළුවන්කමක් නැති විදිහට අපි අද හිර වෙලා ඉන්නේ. ඇයි හිර වෙලා ඉන්නේ? නිරුක්ති පටිසම්භිදා ඥානං බුද්ධ ඥානං කියන මේ ඥානෙට ගෝචර වෙන නිරුක්ති රටාවක් තියෙනවා. මෙන්න මේ නිරුක්ති රටාව අද අපිට දකින්නදී බොහොම දුර්ලභයි. ඒ දුර්ලභ වෙන්න හේතුව මොකද? අපි දන්නවා අපි හෙලාටුවා කියලා කොටසක් එක කාලෙක තිබුණා බව. අපි අහලා තියෙනවා. ඒ හෙලාටුවා කොහොමද? නමුත් මේ හෙලාටුවා කියනවාද පත්තිරුවක්වත් ඇහැට දකින්නේ නැති සත්‍යකුයි උදා වෙලා තියෙන්නේ. එහෙමනම් ඉපන්දු කාලයක අපි කොහොමද හොයාගන්නේ මේ හෙලාටුවා වල තිබුණාට මොකද වුනේ? අන්නේ හෙලාටුවා වල තිබුණා. වැදගත් දහම් කාණ්ඩ අද යටපත් වෙලා ගියා. නිකම්ම නෙමෙයි. අපිට හොඳට හිතාගන්න පුළුවන් උපක්‍රමශීලී ක්‍රම රටාවක් නොතිබුණා නම් එක පත්තිරුවක්වත් ඇහැට දකින්න බැරි වෙන විදිහට මේ හෙලාටුවා වල ලියා තිබිච්ච දේවල් අතුරුදහන් වෙන්න විදිහක් නැහැ. කොමන හේතුවකින් හෝ සිද්ධ වීම නිසා මොකද සිද්ධ වුණේ? වැදගත් නිරුද්ධි කොටසක් ඒව නැති වෙලා ගියා. කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් Tamanta හම්බිලාද ඔය හාමුදුරුවෝම කතා කරන්නේ කියලා. පොඩ්ඩක් ඒක දුරදිගට කතා සාකච්ඡා කරගෙන යනකොට ඒ ක්‍රම රටාව මොකක්ද කියන එක තේරුම් ගන්න අවස්ථාවක් ලැබේ. අපේ බොදුනුවන්ට නැන්න අපේ මේ බෞද්ධ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව් පිරිසටම මේ බෞද්ධ මාර්ගය හරියට අනුගමනය කරන්න ලැබුණා නම් ඒ තුලේ ලැබෙනා වූ චිත්ත සාන්තිය ගැන ප්‍රකාශ වෙනවා. අපි කියනවාට ධ්‍යාන මාර්ගඵල. මෙබඳු අවස්ථාවන් තුළම ඥානයක් මුදුන්පත් වෙනවා, සතියක් මුදුන්පත් වෙනවා කියලා මේ ආකාරයෙන් පෙන්වන්න තැන් තියෙනවා. යාවදේව ඥානමත්තාය, පටිච්චති මත්තාය ආදී වශයෙන් මෙතේ කටයුතු කරනකොට ඥානය මුදුන්පත් වෙනවා, සතිය මුදුන්පත් වෙනවා. මෙන්න මෙබඳු ආකාරයෙන් යම් වෙලාවක ඥානය මුදුන්පත් වෙලා, සතිය මුදුන්පත් වෙලා යම් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් ලැබුණා නම් එරාපි මේ බඳු වන්නා වූ ස්වභාවයේ මේ බඳු ජීවිත කාලය ගත කළා. එහෙම නැත්නම් මේ බඳු වන්නා වූ අතීතයේ අපේ මේ බඳු ශ්‍රී විභූතියක් තිබුණයි කියලා. ඒ ඥානෝචර මාධ්‍යකින් දැනගන්න ලැබුණා නම් අන්නේ අවස්ථාවේදී අපිට හොයා ගන්න පුළුවන් වෙනවා අපේ මේ බොදුණු ජීවිතයේ නැත්නම් අපේ මේ බෞද්ධ සංස්කෘතිය කොයිතරම් සාර්ථක විදිහට අපේ බොදුණුවන් අතර පැවතගෙන ආවද අර්ථවත්. ඒ අර්ථයෙන් නිසා කොයිතරම් සාන්තියකට පත් වුණා ඒ ලැබුණා වූ සාන්ත ස්වභාවයෙන් නැත්නම් ඒ සාන්තිය තුලින් කොයිතරම් ඥාන ගුණ මත උනාද? සමාධියේ කොයිතරම් සත්‍යික භාවයකට පත් උනාද? ධර්ම තුලින් පෝෂණය උනාද? මෙන්න මේ කියන කාරණේ අපිට ඉදා දැනගන්න පුළුවන් වෙනවා. ඉදා තුන් සත්‍ය දැනගන්න පුළුවන් වෙනවා. අන්නේ බඳු උතුම් අවස්ථාවක් යම් කෙනෙකුට ලැබුණා නම්. ඒ නිසා මේ අවස්ථාවේ ලැබෙන ස්වභාවයත් නැද්ද කුමක්ද කියන එක අපේ මේ සාකච්ඡා මාධ්‍යයේදී ඉදිරියේදී මේ පින්නතුන්ට හොඳින් තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි. අපි දැන් බලන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. මේ මම කියන කාරණේ පසු කාලයකදී, තව ඉදිරි කාලයකදී මේ පින්න දෙන හොඳින් තේරුම් ගන්න අවස්ථාවක් ලැබි. මේ භාෂා නිරුක්තියට අමතරව
තිබුණා පද නිරුක්ති කියලා කොටස. නමුත් අද ඒක දැනගන්න පුළුවන් තත්ත්වෙට පත් වෙලා නැහැ ප්‍රසිද්ධ නැහැ. ශබ්ද නිරුක්ති කියලා කොටසක් තිබුණා සංඥා නිරුක්ති කියලා කොටසක් තිබුණා. මෙන්න මේ පද නිරුක්ති තුලින් අපි භාවිතා කරගෙන ඉන ඒ ඒ පදයන්ට අර්ථය දෙන්න ඒ පදේ තුලම ගැටෙච්ච අර්ථ දෙන ක්‍රමයක් තිබුණා. අර්ථය හැඟවිලා තිනා පදේ තුල. මෙන්න මේ අර්ථය මතු කරගන්න පද බිඳීමෙන් ලබන ක්‍රමයක් තියෙනවා ක්‍රම රටාවක්. හැබැයි මේක පොත්වල තියෙන ක්‍රමෙට පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි පොඩ්ඩක් අපි හිතලා මේ පිළිබඳව සාකච්ඡා කරගෙන යනකොට මේ ක්‍රම රටාව වැටහෙන්න පටන් ගන්නවා. ශබ්ද රටාවන්ගේ ශබ්ද නිරුක්ති කියන්නේ මොනවද කියලා, ඒ වගේම සංඥා නිරුක්ති කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න ඉදිරියට අවස්ථාව ලැබෙනවා. අපි මෙන්න මේ නිසා ඒකෙන් තියාගෙන පළමුව සීකර ගන්න ඕනේ. ඇයි අපි සාදු කියන්නේ? සාදු කියන වචනේ තුලම පද නිරුක්තියෙන් පෙන්වා තිබෙනවා සාදු කිව්ව වචනේ අර්ථය. මොකද සාදු කියන්නේ? සුහදක් ඇති වෙන්නේ සාදු. සුහද ගුණය. අපි ළඟ සුහද ගුණයක් ඇති වුණාම සුහර්ධ වූ ගුණයට කියනවා සුහර්ධ වූ කියන වචනේ තමයි සාදු කියන වචනේට වචනේ දිවිලා ඉන්නේ. නැත්නම් සුහදක් ඇති උනායි කියනකොට අපිට තේරෙන්නේ නැහැ තව. තව විග්‍රහ කරගන්න ඕනේ. මොකද සුහද කියන්නේ? සූ කියන වචනේ පෙන්නනවා ලෞකික වශයෙන් නැත්නම් මෙලෝ සාමාන්‍ය අදහසින් පෙන්නුවොත් යහපත් සත් කියන ගුණය. ඊටත් වඩා වැදගත් හරියක් තියෙනවා. මේ ආර්ය විනය තුල නැත්නම් මේ බුද්ධ ශාසනය තුල සූ කියන වචනේ පෙන්නන්නා වූ ගුණයක් තියෙනවා. යම්කිසි සුචරිත ගුණයක් තිබුණා නම් මෙන්න මේ සුචරිත ගුණය. තමන්ගේ හදවත තුල මෙන්න මේ සුචරිත ගුණය තියෙනවා කියනා වූ අදහස පෙන්නුම් කරන් තමයි සුහදු හේවත් සාදු කියන වචනේ අපි භාවිතා කරගෙන ආවේ. දැන් ඉතින් අපි කල්පනා කරන්න ඕනේ. මේ සුහද බව නැත්නම් සුචරිතවත් බව තුන් වතාවකට සම්බන්ධ කරලා කුමක් නිසාද කියන්නේ? කාරණා තුනක් තිබුණා. අයි පොඩ්ඩක් අපේ ධර්මයේ තුලට යමු කරලා බැලුවොත් අපිට මෙන්න මේම ගාථාවක් ලැබෙනවා. කායේන සංවරෝ සාදු, සාදු වාචාය සංවරෝ, මනසා සංවරෝ සාදු, සාදු සබ්බත් සංවරෝ කිය. මෙන්න පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ වැදගත්ම තැන. එහෙනම් පළවෙනි සාදුකාරී තුමක් නිසාද? කායේන සංවරෝ සාදු. මෙන්න සාදුකාරයක් දෙන්න හේතුව පළවෙනි. කයින් සංවර වීම සුහද ගුණය, සුචරිත ගුණය. සාදු වාචාය සංවරෝ. වචනෙන් සංවර වීම තවත් සුචරිත ගුණය, සාදු ගුණය. ඒ වගේම මනසා සංවරෝ සාදු, මනසෙන් සංවර වීම තවත් සුචරිත ගුණයක් නැත්නම් සාදු ගුණයක්. සාදු සබ්බත් සංවරෝ අන්නර හතරවෙනිට ඇදලා දුන්න සාදුකාරය. සියලු ආකාරයෙන්ම සංවර වීම සාදු නැත්නම් සුචරිතයි. මෙන්න මේ ටික තමයි අපි ඉස්සෙල්ලාම කියන්න පටන් ගත්තේ. මේ සාසන මාර්ගයට බහිනකොට අපි ඉස්සෙල්ලාම පත්විය ඉතන දැනගටි තියෙන ඕන ඕකයි. එහෙනම් කොහොමද කයින් සංවර වෙන්නේ? කායින සංවරෝ සාදු කියන වචනෙන් අපි ඉස්සෙල්ලා තෝරා ගන්න ඕනේ. කොහොමද කයින් සංවර වීම කියන්නේ? මොනවද කයින් කෙරෙන දුසිරිත්? මෙන්න මේ ටික ඇති වුණා නම් කයින් සුජරිත වෙනවා. කයින් සාදු ගුණයටපත් වෙනවා. ප්‍රාණඝාතයේ අදත්තා දානිය කාම මිත්‍යාචාරයේ කියන මෙන්න මේ කාරණා තුනකින් දස අකුසල් කියන අකුසල් කොටස් තුනකින් කයින් කෙරෙන කොටස් තුනක් මෙන්න මේ ආකාරයෙන් පෙන්වා තිබෙනවා. ප්‍රාණඝාතයේ අදත්තාදානී කාම මිත්‍යාචාරයේ එන්න සත්වඝාතනයේ ප්‍රාණඝාතයේ අදත්තාදානී කියන්නේ අපි තවදුරටත් හොරකම් කිරීම එන්න හොරෙන් බලෙන් මංකුලෙන් ගැනීම. කාම මිත්‍යාචාරය කියන්නේ මිත්‍යාචාර කාමී. ඒක හුඟක් විග්‍රහ කරගන්න තියන් තව හුඟක් විග්‍රහ කරගන්න තියෙනවා. කාම මිත්‍යාචාරී කියන්නේ කොතෙන්ද කා විග්‍රහ වෙලා තියෙනවද කියලා. අෂ්ටපාරයා සේවනයකින් කාම මිත්‍යාචාරිත්ව වටන ආකාරයක් විග්‍රහ වෙලා තියෙනවා. දැන් මේක අපි තේරුම් ගන්න ඕනේ. අපි පළමුව පසුව හුඟක් විස්තර කරලා මෙයා තේරුම් ගන්න. සතුන් මැරීම, හොරකම් කිරීම, කාමී වර්ධවා හැදිරීම කියලා පොදුවේ කියන ඉතාම සරලව කියන මෙන්න මේ වචන තුනෙන් කරන යම්කිසි වැරැද්ද යම් ක්‍රියාවකින් කෙරෙන්නේ නැත්නම් අන්න එතන කයින් අසංවරතාවයක් නැහැ. කයින් සංවරභාවයට පත් වුණා. එහෙනම් ප්‍රාණඝාතයෙන් ප්‍රාණඝාත අදත්තාදාන කාම විත්‍යාචාර කියන මේක කරන පුද්ගලයා කයින් අසංවර කටයුතු කරන පුද්ගලයෙක් වෙනවා. එහෙනම් කයින් සංවරත්වයක් ඇති පුද්ගලයෙකුට සාදු කියන ගුණය තියෙනවා මිසක්
ඒ කයින් අසංගරත්තේ පෙන්නේ කෙනෙක සාදු ගුණයක් නැහැ. එහෙනම් සාදු ගුණය අදුවක් තියෙනවා. තමන්ගේ අසංගර වුණ තරම. එහෙනම් අපි දැනගන්න ඕනේ පානඝාතයෙන් වෙන් වෙලා අදත්තාදානියෙන් වෙන් වෙලා කාම විද්‍යාචාරයෙන් වෙන් වෙලා තිබෙනා වූ යම් ගුණයක් ඇද්ද? අන්නේ ක්‍රියාව තුළ ඇතිවෙනා වූ සංවරත්තේ පෙන්නඳ කියන වචනයක් තමයි පළවෙනි සාදුකාරයෙන් පෙන්නපු කායින සංවරෝ සාදු කියන ගුණය. එහෙනම් සාදු කියන වචනේ කියනකොට ඉතෙල්ලාම අපිට දකින්න ලැබෙන එකක් තියෙනවා දැනගන්න ඕන දෙයක් තියෙනවා මොකද්ද? කයින් සංවර වීමක් දැක්කනම් අන්නේ සාදුකාරය මතක් වෙන්න ඕනේ. කොහෙද මෙයා තියෙන්නේ? එකෝ තමාලම තියෙන දේ දකින්න ඕනේ. එකෝ බාහිර තියෙන දේක් දකින්න ඕනේ. කොයි තමාලම තියෙන්නේ? තමාගේ සාදු ගුණයක් තියෙනවා නම් තමා කෙරෙහි තමාට සාදුකාරයක් දෙන්න පුළුවන්. කයින් සංවර වුණොත්. ඒ වගේම බාහිර බලනකොට සීලවන්ත ගුණවන්ත වික්ෂු වික්ෂුණි උපාසක උපාසිකා කෙනෙක් මේ සිවි පිළිත් අතරින් යම් කෙනෙක් අපිට දකින්න ලැබෙනවා නම් ඒ වගේම බුදු පියාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීමට ගුණ සංකේතවත් කිරීමට යම් ස්ථානයක ප්‍රතිමා වහන්සේ බෝධිරාජයන් වහන්සේ ඒ වගේම වැනි ස්ථානයක ගියහම ඒ බඳු වන්නා වූ ප්‍රාණඝාත නොකරන ප්‍රදේශයක් අදත් ආදානික නොකරන කාම විත්‍යාචාරයට නොගැලපෙන සාන්තියට පිහිටව ප්‍රදේශයක් දකින්නවා සාදු ගුණයකට ඉතාම හොඳ පැත්තක් නේද සාදු ගුණයේ ලෝකෙට ඉස්මතු කරන පැත්තක් නේද කියලා අන්නේ ස්වභාවය දැක්කහම අපිට දකින්න ලැබෙනවා අන්නේ ගුණය මතුනහම අපිට සාදුකාරයක් හිතට එන්න ඕනේ මෙන්න මේක තමයි තෙර කාලයක සාදුකාරයක් හිතටෙන්ට ආපු පළවෙනි හේතුව ඒ නිසා අපි පැරණි බෞද්ධයෝ යහපත් අර්ථය දැනගත්ත බෞද්ධයෝ ගුණය දැකලා පැහැදිලා කයින් ක්‍රියාවෙන් කරන්නා වූ සංවර ගුණය දැකලා පැහැදිලා පළවෙනි සාදුකාරයක් දෙන්න පුරුදු වුණා පුරුදු වුණා එහෙනම් ඒ වගේම දෙවෙනි සාදුකාරය මොකද්ද සාදු වාචාය සංවරෝ අන්න ඊළඟ සාදුකාරය දෙන්න හේතු වචනෙන් සංවරභාවයේ සාදු ගුණය සුහද ගුණය නැත්නම් සත්පුරුෂ ගුණය නැත්නම් සුචාරිත ගුණය කොහොමද මේක ඇති කරගන්නේ මුසාවාදයෙන් වෙන් වුණා නම් පිසුනා වාචාවෙන් වෙන් වුණා නම් පරුසා වාචාවෙන් වෙන් වුණා නම් සම්පා ප්‍රලාපයෙන් වෙන් වුණා නම් වචනෙන් කෙරෙන්නා වූ අසංවරතාවේ මතු කරන පාපීට හේතු වෙන දුචරිතයට හේතු වෙන නොවැඩට හේතු වෙන මෙන්න මේ කියන්නා ප්‍රාණ මුසාවාද පිසුනා වාද පරුසාවාද සම්පා ප්‍රලාප කියන මෙන්න මේ හතරෙන් වෙන් වුණා අන්න වෙන් වෙච්ච තැනක අපි දැනගත්තා වචනේ සංවරයි වචනේ සුහදයි වචනේ සුචරිතයි අන්නේ ගුණේ යම් තැනක දැක්කනම් සාදු වාචාය සංවරෝ කියන මේ සාදුකාරයෙන් දෙවෙනි සාදුකාරයෙන් වචනේ සංවරත්වයේ මෙහි කරනවා සිහි කරනවා මෙන්න මේ ටික සිහි කරගත්තාම අපිට දකින්න ලැබෙනවා සාදු ගුණේ පිහිටෙන තැන යම් තැනක බොරු නැද්ද කේලම් නැද්ද පරුස නැද්ද ප්‍රලාප නැද්ද දෙවැනි සාදුකාරයේ දෙන්න සුදු තැනක් අපිට දකින්න ලැබෙනවා එන්න මේ කාරණේ අපි දකින්න ඕනේ දෙවැනි සාදුකාරයේ මොකද්ද කියන එක මෙහෙම තේරුම් ගන්න ඕනේ එහෙනම් තුන්වැනි සාදුකාරයේ මොකද්ද මනසා සංවරෝ සාදු තුන්වැනි සාදුකාරය මනසෙන් සංවර වීම සාදු ගුණය කොහොමද මනසින් සංවර වෙන්නේ අවිද්‍යා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියන මනසෙන් සිද්ධ වෙන හිතෙන් සිද්ධ වෙන පාප තුනක් වැරදි තුනක් තියෙනවා අසංවරතාවයන් තුනක් දුචරිත තුනක් මෙන්න මේ ටික දැනගෙන යම් කෙනෙක් ඇලීමයි ගැටීමයි මුලාවයි කියන මෙන්න මේ තුනෙන් අහක් වෙලා නැත්නම් ලෝභයේ ද්වේෂයේ මෝහයේ අවිද්‍යා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි මේ ආකාරයෙන් පෙන්වා දුන්නේ ඔය කාරණා තුනෙන් ආකුණ කෙනෙක්ගේ චිත්ත පාරිශුද්ධිය නැగిලා යනවා නම් මෙන්න මෙතන හිතේ සංවරත්වය හට ගන්නවා අන්න මනසෙන් සංවරත්වය හටගත්තහම ඒක සාදු ගුණයක් එහෙනම් යම් තැනකදී මනසේ සංවරත්වය නැංගුණා නම් තමා තුළ හෝ අන්‍යය තුළ හෝ ඊට ගැළපෙන ප්‍රදේශයක් දැකලා එවන් හැඟීමක් මත උනා නම් මෙන්න මේ වෙලාවේදී තුන්වෙනි සාදුකාරයෙන් හඟවනවා මනසේ සංවරත්වය එහෙනම් යම් තැනක හිතේ සංවරත්වය තියෙන්න ඕනේ ඒ වගේම පළමුවම කායික සංවරත්වයේ වාචික සංවරත්වයේ මානසික සංවරත්වයේ කියන මෙන්න මේ සංවරත්ව තුනින්ම සම්පූර්ණ වෙච්ච තැනක් දැක්කහම සාදු සබ්බත් සංවරෝ කියලා සියලු ආකාරයෙන් සංවරත්වයේ නිසා සාදු කියනවා කියලා හතරවෙනි සාදුකාරය දුන්නා. මෙන්න මේ සාදුකාර හතර දුන්නේ ඔන්න ඔය කියන්නා වූ ಗುಣ හැඟීම තේරුම් අරගෙන දස අකුසලයෙන් වෙන් වුණා වූ සුචරිතයේ තේරුම් අරගෙන අන්නේ දස අකුසලයෙන් වෙන් වුණු සුචර්ග ගාමි ස්වභාවයේ මෙන්න මේකයි කියලා අපි දැක්කනම්
මෙන්න මේ දැකීම ඔප්නම් වන්න තමයි අපි මේ සාදුකාර තුනක් දුන්නේ සාදුකාර හතරක් දීලා සියලු ආකාරයෙන් සංවරත් දැකලා අපි චිත්ත ප්‍රසාදයක් ඇති කරගත්තා එහෙනම් නිකම්ම සාදු කියලා භක්තිවන්ත වුණාට අපිට ඒ භක්තිය අංග සම්පූර්ණ භක්තියක් නෙමෙයි එහෙනම් යථාර්ථවත් භක්තියක් නැත්නම් යථාර්ථවත් ශ්‍රද්ධාවක් ඇති වෙලා පැහැදීමක් ඇති වෙන්න නම් ಗುಣ දැක පැහැදෙන්න ඕනේ එහෙනම් ඉතින්ලාම අපි බුදු ගුණ දකින්නේ ඉතින්ලාම ලෞකික මනසකට ගෝචර වෙන මෙන්න මේ දසාකුසලේ දුචරිතය කියා තේරුම් අරගෙන දසාකුසලින් වෙන්වීමෙන් ලබන්නා වූ සුචරිතේ තේරුම් අරගෙන අන්නේ සුචරිතේ වටිනාකම සිහි කිරීමෙන් තමයි අපි ගන්න ඉතින්ලාම ඔන්න ඔය කියන සුචරිත ගුණේ නැත්නම් ඔය කියන සාදුකාර තුනේ ගුණේ පිහිටි එහෙනම් බොදුණු කෙනෙක් හැටියට සාදු කියලා විතරක් මදි සාදු ගුණේට පත් වෙන්න ඕනේ සාදු ගුණේට පත් වෙන්න නම් ඒ තියෙන වටිනාකම දකින්න ඕනේ ඒ සුචරිත ගුණේ දකින්න ඕනේ අන්නේ සුචරිත ගුණේ දැකලා ඒ සුචරිතයේ වටිනාකම දැකලා එයින් ලැබෙන නිවීම තනසීම දැකලා යම් කෙනෙකුට අන්නේ සාදුකාර ගුණේ කෙරෙහි නිතර සතුටු වෙන්න පුළුවන් අන්නේ උතුම් ගුණේ සතුටු වෙන හිත උතුම් මානසිකත්වයක් ප්‍රමාණිකූලව ආරෝපණය වෙනවා අන්නේ සත්‍යයට පත් වීමේ මූලාරම්භය ඇති වෙනවා දැන් ඉතින් අපි ඔය ටිකෙන් කිව්වට තවත් මධ්‍යම විග්‍රහ කරලා එහෙනම් මොනවද කරගන්නේ අපි වචනෙන් කියන හරිය මේ ආකාරයෙන් තේරුම් ගත්තට ඊට පසුව අපි දැනගත යුතු හරියක් තියෙනවා ඇයි අපි ක්‍රියාවකින් කළේ ඒ කියන්නේ දැන් අපි හොඳටම තේරුම් අරගන්න ඕනේ අපි මේ සාදුකාරය දීමේදී ගරුත්වයෙන් සාදුකාරය දෙන ක්‍රමයක් තියෙනවා ඒ වගේම මේ ගරු කරන ක්‍රමයක් අපි එකත් පස්සෙ ඉඳගෙන සාදුකාර දීම කියලා යම් කිසි ක්‍රමයක් තියෙනවා උඩ ඉඳගෙන පහත ඉන්න උතුමෙකුට සාදුකාර දෙන්න සිරිතක් නැහැ පහත ඉඳගෙන උඩින් ඉන්න කෙනෙකුට සාදුකාරයක් දෙන්න සිරිතක් තියෙනවා ඇයි කුමන් නිසාද අන්නේ සාදු ගුණ තුන යම් හිතක තියෙන කෙනෙක් අපිට දකින්න ලැබෙනවා අපි තමු විසුණු වහන්සේ නම ඒ වගේම උපාසකයෙක් උපාසිකාවක් සිල් සමාදන් වෙලා ඉන්න අවස්ථාවක් මෙන්න මෙබඳු අවස්ථාවල් තුලදී ලෝකයේ සම්මතයක් පරිදිම මෙබඳු ගුණේ ඉන්න අය මෙන්න මේ සම්මතය තුලින් විද්‍යාමාන වෙනවා කියන ක්‍රමරතාවක් තිරපටන් පැවතින ක්‍රමයක් තිබුණා. කල්යන්ට යන්ට වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ සිද්ධාන්තයෙන් පෙන්වන්නේ නැන්නේ සම්මතයෙන් පෙන්වන්නේ එබඳු වන්නා වූ චර්යා රතාවකින් ගත කරන අයගේ මෙන්න මෙබඳු සිල් ගුණ රතාවක් පවත්වාගෙන යන අය තමයි මේ රතාවේ සම්මතව පවත්වාගෙන ඉන්නේ. නැතිල්ලදිමක් ඇදගෙන ඉන්නවා, සාතකයක් දරාගෙන පෙරවගෙන ඉන්නවා. නැ ස්වාමීන් වහන්සේ නමක් සිවුරක් සිවුරු දැරීම වශයෙන් ඒ ආකාරයෙන් තමන්ගේ ඒ සම්මත ස්වභාවය ලෝකෙට පෙන්වුම් කරනවා. මෙන්න මේ තුලින් දැනගන්න මෙබඳු ගුණෙහි සැරිසරන උතුමන්ගේ මෙබඳු චර්යා රතාවක් තියෙනවා. ඒසා ඒ දැන ගැනීම අපිට හරි වැදගත් වෙනවා. මොකද උතුමන් කෙරෙහි නිගරු කරලා කතා කළොත් ඒකේ විශාල උපවාදයක් තියෙනවා. මෙන්න මේ නිසා ඒ උතුමන්ගේ උතුම් ගතිය යම් සංකේතයකින් පේනවනම් ඒ අවස්ථාවේදී පුද්ගලයා මොහොතකින් තීරුම් ගන්නවා මෙබඳු උතුම් ගති ගුණ අනුගමනය කරන කෙනෙක් නිසා. අපි ඔහුට සාමාන්‍ය විදිහට කතා බහ කරන්නේ සාමාන්‍ය සමතත්වයෙන් ගරු කරන්න සලකන්න ඒ විදිහට ගැලපෙන්නේ නැහැ. ගරුත්වයකින් කතා කරන්න ඕනේ, සෘත්වයකින් සලකන්න ඕනේ. අන්නේ ආකාරයෙන් ගුණගරුකත්වයේ පිළිපදිනවා. ගුණයට ගරුකලේතුයි කියනවා මේ ගුණේ දැක ගන්නවා. මෙන්න මේ ගුණේ දැකගෙන තමයි එබඳු ගුණවතුන් කෙරෙහි අර කියන ආකාරයෙන් සානගත අදත්තාදාන කාම විත්‍යාචාර දුරු කරපු, බොරු කේලම් පරිසවතන ප්‍රලාප දුරු කරපු, ලෝභ තරහ මෝහ දුරු කරපු එබඳු යහපත් වන්නා වූ චර්යා රතාවක් ගත කරන කෙනෙක් දැකලා ඒ කෙරෙහි පැහැදීමෙන් යුක්තව අපි ඒ කෙනා කෙරෙහි සාදුකාරයක් දීමේ මූලික ප්‍රියභාවයක් ඇති කරනවා. ගැළපීම සහගත බවක් දකිනවා. එහැයිද සාදුකාරයක් දෙනවා. ඒ සාදුකාරයක් දෙනකොට අපි ඒ කියන ක්‍රියාකලාපයේ සිද්ධ කළ යුතු ආකාරය තමයි අපි දැන් ක්‍රියාවේ විග්‍රහ කරන්න පටන් ගත්තේ. ඒ කියන්නේ ක්‍රියාවෙන් කිව්වේ ඇයි අපි අත් දෙක එකතු කළේ? ඇයි අත් දෙක පපුවර දීලා අන්නේ කාරණේ ඒක රැසිය යුතු මෙතන අපි බලා ගන්න ඕනේ. ඇයි මේ අත් දෙක පපුවර තියලා ඇඟිලි දිග ඇරලා ඒ විදිහට අපි සාදුකාරයක් දුන්නේ කුමක් නිසාද? දැන් මේ කාරණේ අපි දකින්න ඕනේ. අත් දෙක මෙහෙම තියාගෙන අපි සාදුකාරයක් දෙනවා. පපුවට අත් දෙක තියපුවා. ඉතින් මේකත් අපි දැනගෙන ඉන්න ඕනේ මේ සාදුකාරයේ පිළිබඳව දෙවෙනි කොට. පළමුව අපි වදනින් මේ සාදුකාරයේ දුන්න ටික කිව්වා. දැන් අපි මෙතනින් පෙන්නන්නේ ක්‍රියාවෙන් මේ සාදුකාරයේ සම්බන්ධ වුණේ කොහොමද? සාදුකාරයේ ක්‍රියාව සම්බන්ධ කළේ කොහොමද? මොන හේතුවක් නිසාද? මේකත් සාදුකාරයේ පිළිබඳව යථාර්ථය දැනගැනීමේදී දැනගත යුතු දෙයක් වෙනවා. අන්න ඒකයි දැනගන්න ඕනේ. එහෙනම් අපි බලන්න ඕනේ. ඇයි අද්දක මෙහෙම කරලා තියාගත්තේ නැත්නම් අනිත් පැත්ත හරවලා?
එහෙම ක්‍රමයක් අපි අනුගමනය කළේ නැත්. එවන තවතාවත් අනික් අනික් අය යම් විදියකින් උරිච්චයකට තියන අදටත් කියලා. එහෙමත් යම් කී ගෞරවණ සිද්ධාකේ යැයි කියනෝ එක එක ආගමික වශයෙන් ඒ සංකල්පයන් පරිදි. එනද බෞද්ධ අපි මොකටද මේ අධ්‍යක පපුවට මේ විදියට සාධුකාරයක් ගැන කි. මේකට හේතුවක් තියෙනවා. අධ්‍යක කෙලින් කරලා තියාගන්න පපුවට තියාගන්න. එහෙම තියාගෙන සාධුකාර තුනක් දෙන්න හේතුවක් තියෙනවා. මෙන්න මේකත් අපි අත්‍යවශ්‍යම දැනගන්න ඕන. මොකද යම් කෙනෙක් ඇහුවොත් බෞද්ධයෝ යම් ක්‍රියාවක් කරන්නේ තේරුම් අරගෙන නේද? දැනගෙන නේද කියලා ඇහුවොත් අපි ඕක කියනවා. මොකද බෞද්ධයෝ ඥාන සම්පීතෝ ඥානවන්තෝ ක්‍රියාත්මක කරන අය නම් කරන හැම ක්‍රියාවක්ම ඇයි ඔහොම කරන්නේ ඇහුවොත් අපි දැනුවත් වෙලා තියෙන මෙන්න මේ හේතුවෙන් මෙහෙම කරන්නේ. මේකෙන් පෙන්නන්නේ මෙන්න මේ අර්ථයයි. ධම්මෝ ච යතා ධම්මෝ යතා අත්ථෝ තථා පරිපජ්ජිතබ්බං. ධර්මයේ ධර්මයේ හැටියට දැනගෙන අර්ථවත් දැනගෙන ඊට අනුව පිළිපදින්න. මෙන්න මේක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. කොහොමද ධර්මයේ ධර්මයේ හැටියට දැනගෙන අර්ථවත් දැනගෙන ඊට අනුව පිළිපදින්න. එහෙනම් මෙතෙන්දිත් අපි දැනගන්න ඕනේ මේකේ ධර්මයේ මොකක්ද? මේ අධික පපුවර තිබ්බේ ඇයි? අන්න ඒක දැනගෙන ඊට ඕනේ. ඒක අර්ථය දැනගෙන ඊට. එතකොට මේ අනුව පිළිපැදීමේ වැදගත්කම තියෙනන්නේ එතකොටයි. එහෙනම් අපි දකින්න ඕනේ අපි මේ ඇඟිලි ටික දික් කළා. දැන් හොඳට පැහැදිලි දෙයක් තියෙනවා. යම් කිසි කෙනෙක් හොරකමක් කරලා එන්න යම් කිසි ආකාරයේ යම් කිසි බඳු ප්‍රශ්නයකට යම් කිසි අරගෙන ගියොත් අපි පොලිසියකට එවන් ස්ථානෙක ගිහිච්චොත් බගෑපත් වෙලා හිටන් අධ්‍යක පපුවට ගන්නා මෙහෙම වකුළු කරගෙන එයා කතා කරන්නේ අධ්‍යක වකුළු කරගෙන බගෑපත් වෙලා ඇයි අධ්‍යක මෙහෙම කරගන්නද මේක ස්වභාවයෙන්ම අපිට දෙන ගතිරුවා ගතියට අනුකූලව ආකාරයක් අපි ළඟ හැදෙනවා එින වකුළු කරගත්ත ගති ලක්ෂණයක් එනවා ඇඟිලි වකුළු කරින්න බගෑපත් වා පෙන්නන්නේ මෙහෙම බිල්ල පාස් කරගෙන නම් වඳින කොට බෙල්ල උස්සගෙන අද්දෙක හොඳට කෙලින් කරලා ඇඟිලි කෙලින් කරලා තියාගෙන එහෙනම් මෙතෙන්දී අපි දකින්න ඕනේ මේ දෙකේ වෙනස මොකක්ද පොඩ්ඩක් අපි වකුටු කරගෙන තමන්ගේ බැගය සත්‍යම පෙන්නනවා වන්දනාමාන කරන ගෞරව කරන කෙනා අද්දෙක ඇඟිලි දිගු කරලා අල්ල එකට තියලා ඔළුව කෙලින් තියාගෙන බොහෝ ප්‍රියමනාප ආකාරයෙන් සාදුකාර දෙනවා දැන් මෙතන අපි දකින්න ඕනේ වැදගත් දෙයක් මම මේකයි කිව්වේ මුලදීම මේ පදයෙන් පදයට පදාර්ථ කියලා කොටසක් තියෙනවා මෙන්න මේ පදාර්ථයේ දැනගන්න ඕනේ අපි දන්නවා මේ වැඳීමට කියන වචනයක් අංජලි කරණී. ඒක අපි ප්‍රසිද්ධම වචනයක්. මේ වැඳීමට කියන තවත් නෑ අංජලි කරණීයි කියන වචනේ. එහෙනම් අංජලි කරණීය කියන්නේ මොකද? ඇඳිලි බඳ නමස්කාර කිරීමට අංජලි කරණීය කියනවා කියලා අපි කියනවා. දැන් නමුත් ඔය නිහඬ අපිට වැදගුණේ නෑ. අර්ථේ නම් හරියාකාර වටහා ගන්න බැරි වුණා. ඇඳිලි බඳිනවා කියන්නේ මොකක්ද? අහුවත් අපි ඒක මොකද්ද? ඇඳිලි බඳ නමස්කාර කිරීම අංජලි කරණීයයි කියලා අපි තෝරලා දිනවා. ඒ කිව්වේ මොකද්ද කියලා පුංචි ළමයි කපින් අහුවත් එහෙම බැරි ගහන. ඒ මොකද ඇඟිලි බඳව නමස්කාර කරනවා කියන එකේ තේරුම මොකද්ද ඒකත් අපි ඒකට උත්තර දෙන්න බැරුවොත් නිරුත්තර වෙන්නේ. එහෙනම් අපිට මෙතෙන්දි දැනගන්න තියෙනවා හුඟක් ලොකුව දැනගන්න ඉතලා පුංචි සාධුකාරය ගැන දැනගෙන ඉන්න ඕනේ. බලමුකෝ කවුරුත් කරගත යුතු වැදගත්ම දෙයක්. එහෙනම් මෙතෙන්දි දැනගන්න ඕනේ අංජලි කරණීය කියන වචනේ පෙන්නන්නේ මොකද්ද කියන එක පද නිරුක්තියෙන් දකින්න ඕනේ. අංග ජලිකරණීය කරනවාට කියනවා අංජලි කරණීය කියලා. ජලිකරණීය කරනවා කියන්නේ ජලි කරනවා කියන්නේ දිය කර හරින්න. අංග දිය කර හරින්නේ අංජලි කරණීයයි. දැන් මම මේක තමයි කිව්වේ යම් කාලයකින් මේ පද නිරුක්ති පිළිබඳව තේරුම් ගන්නකොට යම් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන් මොන භාෂා පොතේද ඕක තියෙන්නේ ওই විදිහට පද බෙදලා තියෙන කියලා අහන්න පුළුවන්. මම මේක තමයි කිව්වේ පද නිරුක්තිය කියලා දෙයක් තිබිලා පෙර හිලාටුවවල්ලාද යටපත් වෙච්ච නිසා අපිට දැනගන්න ලැබෙන්නේ. මේ දහම් අර්ථයේ දැනගන්න තියෙන හරි වැදගත්ම දෙයක් තමයි එදා හෙලාතුවාවල තිබිච්ච පද නිරුක්ති රටා. මෙන්න මේ රටාවද වැහිලා හැඟවුණු බුදුමග කලීලි දක්වන්න හේතු වෙලා තියෙන්නේ මෙන්න මේක. අන්න ඒ නිසා තමයි අද මේ ගැන මේ වදනවල පදාර්ථයේ මෙහෙම හැඟවුණු පදේ තියෙන අර්ථයක් තියෙනවා කියලා පෙන්නන්නේ ඉදිරි අවස්ථාවේදී මේක යථාර්ථය ඉදාමදී අපේ බුදුනවන්ට තේරුම් ගන්න ලැබෙයි. එහෙනම් මේ අංග කියලා කියනවා අපි යම් වදනයක්. අංග දිය කර හරිනවට අංජලි කරණීය කරනවා කියලා අපි කියනවා. එන අංග දිය කර හරිනවා කියනකොට මොනවද අංග කියන්නේ? අපි ඕකක් දැනගෙන තියෙනවා. මේ පදයෙන් පදේ නිරුක්ති දැනගත්තේ නැත්නම් පදේ පදේ විග්‍රහ කීය වනේ අන්ධ ගජෝ විය කියලා කවදිනක් තියෙනවා. පදෙන් පදේ දැකලා මේ විග්‍රහ කරන්න ගිහිල්ලා අන්ධ අලියෙකුට කැලේ ගිහිල්ලා ගස්වල හැපිනවා වගේ අන්ධ අලියෙ කැලේ හැදිනවා වගේ හැදින් දෙනවා කියලා පෙන්නා මේ නිරුක්ති දන්නේ නැහැ. එහෙනම් මේ පද නිරුක්ති දකින්න ඕනේ. පද නිරුක්ති දැකේ නැත්නම් අර්ථය විග්‍රහ කරලා දෙන්න බැරුව යනවා. ඉතින් පද නිරුක්ති තේරුම් ගන්නකොට අපි කොහොමද තේරුම් ගන්නේ? මෙන්න මෙතනින් දැනගන්න ඕනේ මේ පද නිරුක්තිය ගන්නකොට මේ පදෙන් පදේ තිබෙන අර්ථය. නිරුක්ති කියන්නේ මොකක්ද? උක්තේ නිර්ණය වන්නේ නිර්ුක්ති නිරුක්ති. දැන් මේ පද නිරුක්තිය නැහැ.
උක්ත කාරණේ නිර්ණය කරන්නේ මොකද්ද නැත්නම් පැහැදිලි කරලා පෙන්නන්නේ මොකද්ද මෙන්න මේකට කියනවා නිරුක්ති එහෙනම් මේ පදෙන් පදේ තියෙනවා ඒ පදේ තුලින් ගැප් වෙලා තියෙන කාරණයක් ඒ තුලම තියෙනා වූ ශබ්ද රසාවේ අර්ථයකින් නිර්ණය කරලා පෙන්නන්න පුළුවන් අන්න ඒක තමයි නියම අර්ථයේ ඉන්නේ පදේ එහෙනම් අපි අංග කියලා කියනකොට අංග කියන වචනේ හැදුන ආකාරය දකින්න ඕනේ මේක ඉතාම පිළිවෙලින් පටන් ගත්තට ඒක තමයි විග්‍රහ කරලා යන්න ඕනේ කියන අපිට මේ සුදු කාරණේ විග්‍රහ කරගන්න අපි උගාද්දෝස අර්ථවත්ව වහින්න ඕනේ ධම්මෝච යථා ධම්මෝ යථා අර්ථෝ අර්ථයත්ව වැහැගත්තාම තමයි ඒක පිළිපදින්ද මාධ්‍ය පහළ වෙන්නේ එහෙනම් අපි සාදු කියන වදින ගත්තට පස්සේ දැන් මේ නමස්කාරී කියන වදින්ටයි මේ වැස්සේ නමස්කාරී කියන තවදනය අංජලි කරණීය දැන් අංජලි කරණීය කියන වචනේ තෝරා ගන්න ඕනේ ඒතකොට තමයි අපි නියම අර්ථය ලැබෙන්නේ ඒ වගේම නමස්කාර කියන්නේ ඔය සාදුකාරීකක් කියනවා නමස්කාර කිරීමත් එක සම්බන්ධයි සාදුකාරී නමස්කාරී අපි නමස්කාරී කියන වදිනේත් අපි තේරුම් ගන්න ඕනේ හුඟක් විග්‍රහ කරලා අපි දෙවෙනි වතාවට නමස්කාර කියන වදිනේ නමස්කාර පාඨ විග්‍රහයදී ඒක සිද්ධ වෙනවා අපි සාදුකාරීදී අපි අරගමු මේ ටික අංජලි කරණීය කියන වදිනේ මේ අංග කියන වදිනේ හැදෙන ආකාරය දකින්න ඕනේ අං කියලා තියෙන්නේ මොනවද අංගකී යම් දෙනක ගෑවෙන්නේ අංගයි. දැන් මේක අලුත් පද නියුක්ති ක්‍රමයක්. ඒක පාර නිකන් විහාරිනහවට ඉඳන් පුළුවන්. බුදුම අර්ථ තේරිලක්නේ මේ කරන්නේ. මොකද මේ ක්‍රමයේ මොන පොතේද තියෙන්නේ මොන හතාවද මෙච්චර කල් ආවේ. එන්න බං සැඟවුණු බුදුම අපි කිව්වෙත් මේකම. සැඟවිලා තියෙන එක මතු කරන්නයි මේදී. අං වලින් කරන්නේ මොකද්ද? කාටාරි සිදෝනවා, සලනවා, පොඩි කරනවා, විනාශ කරනවා. අංගෙන් කරන්නේ ඕකයි. අංගක් යම් දෙනක ගෑවුණා නම් මොකද්ද වෙන්නේ? එතන සිදෙනවා, සැලෙනවා, පොඩි වෙනවා, කැඩෙනවා. අංග ගැවි මහා සමානිය වල කියන අංග එහෙනම් මොනවද මේ වෙන්න යම් දෙනක යමකින් තැලෙනවද පොඩි වෙනවද රිදෙනවද අන්නේ උපමාව තමයි මේ අංග කියන වචනේ ගත්තේ එහෙනම් මේ ලෝක සත්‍යය අංග මොනවද මේ අංග තියෙන්නේ අංග 10ක් අරන් ඉන තලන්න පොඩි කරන් රිදවන්න මේ ආරෙ ඉන්නේ ප්‍රාණඝාත චේතනාව මුල් කරගෙන යම් කිසි ප්‍රාණඝාතයක් කරනවා නම් තලන්න පොඩි කරන් රිදවන්න හිංගි කරන් හිස්සා කරන් ගන්න අන්න එක අංගයක්. හොරමර වංචාව තුලින් අරගන්නවා කිනුට තලන්න පොඩි කරන්න සිදවන්න හිඟි කරන්න යක් එකම වැත්තා. අන්න අගක් ගෑවුණා වගේ තව තත්ත්වය. දෙවෙනි අංගය. කාම විද්‍යාචාරී කෙනෙකුට බය ඇති කරනවා, වෛරය ඇති කරනවා, හිඟි කරනවා, හිඳවනවා, තලනවා, පොඩි කරනවා මේක අති ලක්ෂණ වෙනවා. එහෙනම් තුන්වෙනි අංගය. බොරුවෙන් අනුන් රවට්ටනවා නම් තැලෙනවා, පොඩි වෙනවා, සිදෙනවා. මෙන්න හතරවෙනි අංගය. කේලමින් අනුන් බිදවනවා නම් පිරිහත් තැලෙනවා, පොඩි වෙනවා, සිදෙනවා. නුයිකාකාර විටපත් වෙනවා අන්න තවත් අඟක් ගෑවුණා හා සමාන එකක්. එතන කිසුනා වාචය. හැඩවාදපත් කරනවා කෙනෙකුට හිතෙනවා, දැවෙනවා, දැවෙනවා, අඟක් ගෑවුණා වාචය. අන්න පරුසා වාචය. සම්පාප්පලාපා කිසිම යහපත් වැඩක් කරන්න ඉස්සෙන්නේ නැතුව බොරුවේ කුලාපේ හවස්ලා මුලාවටපත් කරලා ලෝභී කාලකන්‍ය ඇති කරනවා. තවත් හිතෙනවා, සැලිනා පොඩි වෙනවා, තව අඟියක්. ලෝභයි. ලෝභකමින් කියන දේ වසන් කරගන්නවා, හංගා ගන්නවා, තව අඟියක්. ද්වේෂයි දැවෙනවා දැවිලා දැවිලා අන්තෝ විනාශයක් කරනවා අඟක් ගෑවුනවා මෝහයි මෝහේ නිසා ඇත්ත නැත පේන්නේ මුලාට පතලා විනාශ වෙනවා එහෙනම් මෙන්න මේ දස අංගයක් තියෙනවා මෙන්න මේ දස අංගයද කියනවා අංග කි එහෙනම් මේ අංග ගුලි කරගෙන තමයි මේ ලෝක සත්‍යය යන්නේ එහෙනම් මොකද්ද අන්න ගති ගුණේ මෙන්න මේ අංග ගුලි කරගෙන ලෝභය නිසා ද්වේෂය නිසා මෝහය නිසා ලෝභ දේස මොහ කරපින්නගෙ ඒකෙන් දෙන්නා වූ දස කුසලයේ නැමැති අංග 10ක් ගුලි කරගෙන ඉන බුද්ධත් තිබුණා. එහෙනම් මරන්න ඕන ගහන්න ඕන කියනට අතමිට මොළොව. අංග ගුලි කළා. අංග ගුලි කළපුවාම රූප කයක් අපි දකින්න හම්බ වුණා. අංග ගුලි කරන නිසා මේ මොනවාද අංග ගුලි කළේ? අංග ගුලි කරන්න ගන්නවට අඟුලි කිව්වා. අඟුලි 10ක් අපිට තිබුණා දස අඟුලි, දස ඇඟිලි කිව්වා. නෑ වැදගත් අර්ථයක්. ඇයි මේවට අඟුලි කිව්වේ? සතරේ එන කාලෙදී ලෝකයාට ප්‍රාණඝාත කරන්න, ගොරමර වංචා කරන්න, දුරාසූ දුරාචාර කරන්න මේ ආදී දේවල් වලට මිටමුලව ගන්න. අංග ගුලි කරගන්න ලක්ෂණේ ක්‍රියාකලාපය ඕකයි. මෙන්න මේ ක්‍රියාකලාපය නිසා තමයි අංග ගුලි කරගෙන ඉන්නේ. පොලිසියට ගියාට පස්සේ අකුණාට පස්සේ හොරකමක් කරනවා, මිනිවරන, උඹලා හරි වැරදි වැඩක් කළා වුණාම, බැකෑපත් වෙනාම අංග ගුලි කරගත්ත ලක්ෂණේ ඔප්පු වෙනවා. මෙන්න මේ අංග ගුලි කියන්නේ හේතුව ඒකයි. දැන් මෙන්න මේ අංග ගුලි කරගත්තේ වේ රූප ලක්ෂණේ මේ අංග ගුලි කරගත්තේ වා අංග ජලි කරන්නෝ දිය කර හරින්නෝ දිය කර හරින්න කොහොම ප්‍රාණඝාතයේ වැඩක් නැහැ ප්‍රාණඝාතයේ අවද ප්‍රාණඝාතයේ දුක්ජාත්‍යයක් නොකට යුක්තක් කියලා තේරුම් බලමු
යමේ ප්‍රාණඝාත කරනවාද තමාට තවදක් ලෝකයාට තවදක් තමාට තවද වෙන ලෝකයාට තවද වෙන යහපතක් නොවන යම් කිසි ක්‍රියාකාරීයක් ඇද්ද ඒක සුචාරිත්‍යද දුචාරිත්‍යද ආ දුචාරිත්‍ය කියන කොටසට වැටෙනවා ඒක කළ යුතු කොටසට ගැලපෙනවද නොකළ ඉන්නවා නම් ගැලපෙනවද නොකළ යුතු ගැලපෙනවා කියලා අපි දකිනවා එහෙනම් මොකද කරන්න ඕනි ඒක ගුලි කර ගන්නවාද දිය කර හරිනවාද ජලි කරනවාද ජලි කර හරිනවා කියලා තීරණයක් දෙනවා එහෙනම් හිතා ගන්න අංග 10ක් ගුලි කරගත්ත එකේ සංකේතය තමයි මේ ගුලි කරගත්තේ ප්‍රාණඝාතයේ ජලි කර හැරියා දිය දිගහැරියා එහෙනම් වංක කතියක් ඇරිලා එක ඇඟිල්ල අංග ගුලි කරගත් එක දිගහැරියා අදත් ආදානිය ගුලි කරගන්නේ ජලි කර හැරියා කාමිත්‍යාචාරයේ ගුලි කරන්නේ ජලි කර හැරියා මුසාවාදී ගුලි කරන්නේ ජලි කළා විසුනා වාචා ගුලි කරන්නේ ජලි කළා පරසා වාචා ගුලි කරන්නේ ජලි කළා දිගහැරෙන ඔක්කොම එහෙනම් සම්පප්පලාප ගුලි කරන්නේ ජලි කළා අවිජ්ජා නැ ව්‍යාපාද නැ මිත්‍යාදිති නැ 10ම දිය කර ඇරපහම ඔක්කොම දිගහැරිලා වකුතු නැ එහෙනම් මොකද මෙන්න මේකට කියනවා අංග ජලිකරණය කරපුවාම ඇති වෙන්නා වූ ලක්ෂණ මෙන්න රූප කලාපේ මොකද අපි ළඟ තියෙන රූප හදාන මොකද නැ ගති රුව මොකද්ද මෙන්න මේ විදිහට දිගහැරුණු අතකින් පෙන්නනවා අංග ජලි කරපුවාත් අංජලිකරණීය ලක්ෂණ මෙන්න මේ 10 දිගහැරියන අතහැරියන මෙන්න මේ 10 අවඩ කියලා දැනගෙන දුච්චරිත කියලා දැනගෙන ඉවත් කරලා දැම්මනම් මෙන්න මේක තමයි මල්පප්පේ තියෙන ගුණේ මෙන්න පපුවට අධික ගන්න හේතුව අංජලි කරණීය විලාහිතම් පපුවට අධික ගැනීමෙන් පෙන්නවා දස අකුසලේ නැමැති අංග ගුලි කරගන්නේ නැතුව ඒවා දිය කර හැරලා මම ගත්තා මගේ හදවතට අන්නේ ගුණේ මෙන්න මල් ළඟ තියෙනවා දැන් සාදුකාර තුනක් දෙන්නේ පළවෙනි ගුණේ එහෙනම් මොකද්ද ප්‍රාණඝාත නැති අදත්තා දාන නැති කාම මිත්‍යාචාර නැති මෙන්න මේ කියන්නා වූ අවංක වූ ක්‍රියාකලාපේ මගේ හදවතට අරන් තියෙන්නේ මෙන්න මේක මගේ පපුවේ තියෙන අංජලි කරණීය කරලා බොරු නැති කේලම් නැති පරසවත නැති කොලාප නැති මෙන්න මේ හතරක් ඉවත් කරපු උතුම් ගුණයක් මගේ හදවතේ තියෙන එකයි මේ හදවතේ මේ ආරක් වෙන්නේ සංකේතය ලෝභ නැහැ තරහ නැහැ මෝඩ නැහැ කියන කාරණා තුන අත්හැරපුවාම දසාකුසල් මගේ පපුවේ නැහැ දසාකුසල ගති ලක්ෂණ මාළඟ නැහැ මෙන්න සංකේතය මගේ පපුවට තියලා පෙන්නේ මේක මෙන්න අංජලි කරණීය සංකේතේ සාදු කිව සාදුකාර තුනක් දෙනා මේකෙන් මගේ පපුවේ මෙන්න මේ තුන නැහැ කියලා හිතන් කාමඝාතනය අදත් ආදාන කාමිත්‍යාචාර නැහැ මෙන්න මාතුල තියෙන සාදුකාර ගුණේ බුරු නැහැ කේලම් නැහැ පරසවත නැහැ කලාප නැහැ මෙන්න මගේ හදවතේ තියෙන සාදුකාර ගුණේ ලෝභ නැහැ දේශ නැහැ මෝහ නැහැ මෙන්න මගේ හදවතේ තියෙන සාදුකාර ගුණේ මෙන්න මේ 10 මල් ළඟ නැහැ මෙන්න මේකයි මල් ළඟ තියෙන ගුණේ කියලා අපේ බොදුනුව සමාගයේ ගුණේ වෙන්නඳ පටන් ගන්නවා මෙන්න මේක තමයි අපේ ආපු උතුම්ම ත්‍රිවිත මෙන්න මේක තමයි අපේ ආපු චාරය අපේ ආපු චාරය නිසා මේකට ආචාරය කියලා කිව්වා. යාම ආචාර කරන්න කියනවා. ආද්දේ කරගෙන පපුවර තියලා ආයි බොවන්න. ආපු අනිකේනත් ආගන්තුකයාත් ආයි බොවන්න කියලා තමයි මේක කරලා තියෙනවා. දැන් මොකද්ද මේ කිව්වේ? අපේ ආපු චාරේ බොදුනුවේ කාපුවාම තව බොදුනුවේ කිදිරිය කියා හිටිය. මොකද මේක තමයි මූල ධර්මයේ. කසාකුසලෙන් බෙමුණ ගතිගුණේ තමයි අපේ බෞද්ධයෝ මුලදී ගෙනාපු තුන් ගුණේ. මෙන්න මේ ගුණේ ලෝකයේ එකිනෙකා සමාගයේ ගුණේ නිතර නිතර පෙන්නගෙන පළවෙනි කරගත්ත මුදුන් මල්කඩක් කරගත්තේ මොකද්ද ආපු චාරිය කැඩුවේ නේ අපේ ආර්යයන් විසින් ආපු චාරියක් තිබුණා ආපු චාරියට ආචාරය කිව්වා අන්න ආචාර කියන වදේ නිරුක්තිය අන්නේ ආචාරය ඇවිල්ලා ආපු චාරියට කටයුතු කරපු නිසා තමයි ඒක ආචාර කරනවා කිව්වේ ආයු බොවන් කියලා අපි කියනවත් දෙක තියලා මොකද්ද ආයු අවුරුදු 100 200 ජීවත් වෙන කියන එක නෙමෙයි මේ කිව්වේ අපමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පද මේ දසාකුසලයේ කරන එක ප්‍රමාද මරු මලවිනීවා අපමාදෝ අමත පද අප්‍රමාදින් දිත්තු ආර්ය මාර්ගය අනුගමනය කරන සුචාරිතේ පිහිටපු කෙනා අප්‍රමාදී බුද්ධිලා අමත අමුත පදී පිහිටපු කෙනා ආයු බොහෝ ඇති කෙනා එහෙනම් ඔබටත් මෙන්න මේ ගුණේ තුලින් ආයු බොහෝ වේවා අප්‍රමාදී ආයුෂ ලැබේවා අප්‍රමාදීත්වයේ හටීතු කෙනා යන නිවන් මඟ ලැබෙනවා ආර්ය මාර්ගයේ සුභතිය ලැබෙනවා ආර්ය මාර්ගයේ පූර්ණ වෙනවා නම් මෙන්න මේ කියන්නා අප්‍රමාදී ගුණය ඔබට ලැබියාව කියන එක තමයි ආයු බොවන් කියලා ආචාර කරන්නේ ආපු චාරේ කියන්නේ අන්න අපේ ආපු චාරේ ඔබට ආචාර කරනවා කියන්නේ ඒ වගේම අපි මේ විදිහට වඳින්නේ ඒ වගේ පිළිස අතර දැන් අපි ඊළාට මොකද කරන්නේ අත් දෙක තියා ගන්නවා ඉස් මුදුනට ගන්නවා නැහැ ඉස් මුදුන නිසා නලල්ට ගන්න ඇයි නලල් තලයේද ගන්න අපේ නලල් තලයෙන් පෙන්වන්නේ මොකද්ද නිතර සිහි කල්පනාවෙන් ඉන්න ඔන්නේ සිහි කල්පනාව කැඩෙන්නේ නැති ඉන්නවා මං අදින් ප්‍රාණඝාතයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ සතියෙන් ඉන්නවා බැරිලාවත් මම අදින් හොරකමක් එන්නේ මං ඉඳ තියන්නේ නැහැ ඉතිවිලි ක්‍රියාවෙන් මම සංවර කරගන්න මම කොයි වෙලාවකවත් කාම මිත්‍යාචාරයේ ඉඳ තියන්නේ
ඒකට යනකොට මම වහාම හිත කය වචනේ සංවර කරගන්න මම බොරුවට තේලමට පසු වදින ප්‍රලාපිත මගේ කට ඉඳ තියන්නේ නැහැ එnde එනකොටම වහ ගන්නව නවත්තනවා මම ලෝභය වැඩ කරන්නේ නැහැ දේශ වැඩ මොහරි මතු වෙනකොට මේක දැනගෙන නවත්තනවා හතියෙන් ඉන්නවා මෙන්න මේ ආකාරයෙන් කරමු කටේෙන් තමයි පින්නේ දස අකුසලයෙන් වෙන් වෙලා ඉන්න නිදර සිහි කල්පනාවෙන් ඉන්න බව පින්නන්න තමයි මේ ඇඟිලි දික් කරලා නලල තද්දික තියලා ඒ විදිහට කිව්වෙ ඔන්න ඔය ආදාය ඔන්න ඔබ තමයි නමස්කාරය ඒ වගේම ඊළඟ මොකද කරන්නේ හිත මුතුනට ගන්නවා අරගත්තාම මොකද කරන්නේ මගේ ජීවිතේ දෙවිලි කරලා මන්නේ මම මේ කියන්නා වූ සුචරිතේ හිත මුදුනේ දලා ගන්න ඊට පල්ලෙහානි කොක්කො මගේ මෙන්න මේක මේ තමයි හිත මුදුනේ විදිහට මෙන්න මේකට කියන දොහොත් මුදුන් දී වැඩිමිට අංජලි කරණීය කරනවා කියලා කියන්නේ ඔන්න ඕක ඔව් දැන් ඇත්ත වශයෙන්ම මෙහෙම අපි දකින්න ඕනේ දැන් අපේ සිත් පහළ වීමෙදි තියෙනවා පින් සිත් පහළ වෙනකොට සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත හිතිය. ඒ වගේම සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත හිතිය කොටසක් තියෙනවා. මෙන්න මේ ඥානයෙන් තොර හිතවල ස්වභාවය මොකද? පළවෙනි හිතට වඩා දෙවෙනි හිතේ බලය අඩුයි, ගුණය අඩුයි. පුණ්‍ය ශක්තිය අඩුයි. සෝමනස්ස සහගත නම් ඥාන සම්පයුක්ත නම් ඒ හිත අලෝභයි, අදේසයි, අමෝහයකින් ත්‍රි හේතුක කියන ආ විතක් වෙනවා. ඒ කියන්නේ පුණ්‍ය ශක්තියෙන් බලවත් කුසල ශක්තියෙන් බලවත් අනේ ත්‍රි හේතුක කුසල චිත්තයක් ලැබෙන්න ඕනේ ආර්ය මාර්ගයක මාර්ගඵල ධ්‍යාන ආදී ලබන්න. උත්තරී මනුෂ්‍ය ධර්ම පහළ වෙන්නේ අන්නේ ඥාන සම්පවිත හිතට. හැබැයි ඥාන සම්පවිත වෙන්නේ මේ ආකාරයෙන් අර්ථවත් දැනගන්න ඕනේ. ඉතී අර්ථය දැනගත්තේ නැත්නම් ඥාන විප්‍රයුක්ත කියන කොටට වැටෙනවා. නරක නැහැ. සෝමනස්ස සාගතයි ඥාන සම්පවිතයි. එතන අලෝභ තියෙනවා, ආදේශ තියෙනවා, අමෝහ තියෙනවා. අමෝහ කියන ගුණයාවන තමයි ඥානවන්තව අර්ථවත් දැනගන්න. අර්ථවත් දැනගත්තේ නැතත් කරපු වැඩේ යහපත් වැඩක් නම් හොද වෙනද ගැළපෙන එකක් නා. ඒකේ ලෝභකම නැහැ, තරහව නැහැ, ඇලිමයි ගැටිමයි දෙක බලපාන්නේ නැහැ. ඒ නිසා ඒක අලෝභ සහගත, අදේශ සහගත දු හේතුක පින් කියන කොටතර වැදෙනවා. හේතු දෙකකින් යුත් පින් කොට. ත්‍රි හේතුක කියන කොටතර වැදෙනවා. එහෙනම් ත්‍රි හේතුක කියන මැදමේ උත්ෘෂ්ඨව දැනගත්තොත් ත්‍රි හේතුක උත්ෘෂ්ඨ පින් කියන්නේ ඉහෙරම උසස්ම ගුණය. ඒ ගුණේ හිතක් වැන්නොත් එහෙම ඒක හුඟක් වැදගත් වෙනවා මොකද ආර්ය මාර්ගයේ පූර්ණ වෙලා ධ්‍යාන මාර්ගඵල ආදීට හේතු වෙන්නේ මෙන්න මේ වගේ අර්ථවත් දැනගෙද්දී. ඒබඳු වන්නා වූ ගුණයකින් ඥාන සම්පීත හිතකින් කරන්නා වූ වැඩපිළිකින් ලැබෙන ගුණයේ තමයි. ඒබඳු උත්තරීතර වන්නා වූ ඵලයක් ලබා දෙන්න හේතු වෙන්නේ. සමහර විලාවට ඒ ඥාන ශක්තිය ලබා ගන්න හේතු අපිට තියෙනවා. ඒ කොපමණ හේතු තිබුණා. ඒ තිබෙන හේතු හරියට ක්‍රියාත්මක කරවන්න අපි දන්නේ නැත්නම්. ඒකේ අඩුපාඩුවක් වෙනවා අපිට යථාර්ථය තෝරා ගන්න බැරි වෙලා. අන්න එතකොට අපිට සිද්ධ වෙනවා හරියාකාරව අර්ථය තෝරාගත්තේ නැත්නම් ඥාන සහ මාර්ගඵල ලබන්න බාධා වෙලා තින්නේ අන්නේ එක බව තේරුම් ගන්න වැදගත් උදාහරණයක් වෙයි. ඉතින් තේරුම් ගන්න ඕනේ හැම වෙලේම ඥානයක් මාර්ගඵලයක් කියන්නේ මේ උත්තරීතර මනුස්ස ධර්මයක් ලබන්න නම් ඒ ඥාන සම්පවිතවම තේරුම් ගන්න ඕනේ. අන්න ඒ නිසා තමයි නරක එහෙම තේරුම් නොගෙනකොට ඥාන විප්‍රවිත කියන මට්ටමේ පින් හම්බ වෙනවා, කුසල් හම්බ වෙනවා. ඒ විදිහට එකින් හරි දෙයක් ලැබෙන්නේ. එහෙනම් නරක නැහැ. හොඳයි. එහෙනම් අපි තේරුම් අරගන්න ඕනේ අන්නේ කියන ක්‍රමෙන් ඥාන සම්පවිතව සෝමනස්ස සහගත උත්ෘද්ධ වන්නා වූ ඉහෙළම කුසල් සිතක් පහළ කරගන්න උත්සාහ කරන්න ඕනේ. අන්නේ ඒක මොකද හේතු වෙන්නේ? ඒ තුලින් තමයි අපි ඥාන සම්පවිතව තේරුම් අරන් ධ්‍යාන මාර්ගඵල ආදී ලබන්න හේතු වාසනාව ලබන්නේ. ඒකයි ඉතින් අපි දැනගත යුතු.